ආයුබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 සමගින් ඔබ හමුවන මම මලින්ද තිරිමාන් මම රෝෂණී විජේසූරිය මුලින්ම අවධානය දවසේ සිරස්තල වෙත වතු කම්කරුවන්ගේ දරුවන් කොළඹ දී පැවැත්වූ විරෝධතාව විසිරුවා හැරේ උතුරු පළාත් මහ ඇමතිගෙන් නව දේශපාලන පක්ෂයක් වැසි තත්වයේ වැටිවීමක් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ බැරක් ඔබාමාට සහ හිලරි ක්ලින්ටන්ට බෝම්බ තර්ජනයක් පුපුරණ ද්‍රව්‍ය හමු වූ CNN නාලිකාව පිහිටි ගොඩනැගිල්ලෙන් ජනතාව ඉවතට පහයකට අධික කාලයක් ගාලු පාරා විහිර කරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට විරෝධී නිරත වූ වතුකම් කරුවන් අතුරු පිරිස අද පසරු 7ට පමණ පොලිසිය විසුරුවා හැරියා. එම පිරිස මෙලෙස විරෝධතාවයේ නිරත වුණේ වතුකම් කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින්. දවසේ පුවත වතුකම් කරු දෛනික වැටුප වැඩි කරන ලෙස ඉල්ලා පැවති මෙම විරෝධතාව අද පෙරවරු 10:30 පමණ ලෝටස් වටරවමෙන් ආරම්භ වුණා. එය සංවිධානය කර තිබුණේ සමාජ මාධ්‍ය ඔස්සේ එක් වූ වතුකම් කරුවන්ගේ දරුවන් ඇතුළු පිරිසක් විසින්. එෙහිදී විරෝධතාකරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කර නොහැකි පරිදි පොලිසිය මාර්ග බාධක දා තිබුණා. කෙසේ වෙතත් පැයකට පමණ පසු ගාලු මෝදුරු පිටිය දක්වා ගමන් කිරීමට පොලිසිය විරෝධතාකරුවන්ට අවස්ථාව ලබා දුන්නා. අප වාර්තාකරුවන් සඳහන් කළේ ඒ සඳහා පොලිස් බස් රථද යොදවා තිබු බවයි. ගාලු මෝදුරු පිටියට පැමිණි විරෝධතාකරුවන් ඒදීසිය විරෝධතාව සිදු කළේ මෙලෙසයි. කෙසේ වෙතත් 10:12 පමණ විරෝධය දුනු පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කළා. එදී පොලිසිය මාර්ග බාධකයේ දා විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීම වළක්වුවා. අනතුරුව විරෝධතාකරුවන් ගාලු මෝදුරු පිටිය ආරම්භ වන ස්ථානයෙන් ගාලු පාරට ප්‍රවේශ වීම සම්පූර්ණයෙන් අවහිර වන පරිදි සිය විරෝධතාව සිදු කළා. කිලෝ 18ක් තේදලු ඔළුවේ දරාගෙන අපේ ලංකාව ගොඩ ගන්න වැඩ කරපු මිනිස්සුන්ට රුපියල් 1000ක් අපි ඉල්ලන්නේ පුංචි රුපියල් 1000ක් ජනාධිපතිතුමා වෙන්න පුළුවන් අගමැතිතුමා වෙන්න පුළුවන් ඕගොල්ලන් අපිට කිව්වේ එනකොට රුපියල් 1000ක් අනිවාර්යෙන් දෙනවා කියලා අපි ඕගොල්ලන් විශ්වාස කරලා හැම දෙයක්ම කරා දැන් ඉතින් අපි ගණන් ගන්න නැතු ඉන්න එපා දේශපාලනජුගේ ඉන්නවා දිගම්බරම්ලා ඉන්නවා සීරබිරිසි තොණ්ඩමන්ලා ඉන්නවා මේ උනාට කිසි දෙයකට වැඩක් නැහැ මේකට කැලිම බජට් එකට ගෙනියන්න රුපියල් 1000ක් කියන්නේ සාමාන්‍ය දෙයක් ඡන්ද දෙන්නේ නැහැ අපි වතුර මිනිස්සු ඡන්ද දෙන්නේ නැහැ දිගම්බරම් නැව කවුරු අපිට වැඩන්නේ අපිට රුපියල් 1000 පඩියල දුන්න නැත්නම් අපි ඡන්ද දෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා තලව කැලේ ඇවිල්ලා මොනා කිව්වේ මම දා ලබා දීලා ඒ අගමැති වෙන්නේ කියලා ඕ ඕ බැවිලි කර්මාන්ත ඇමතිතුමා කියනවා 930ක් ඇතිලු එයාගේ සෙරුප්පුවට මදි එයාගේ සෙරුප්පුවට මදි එදත් එකයි අදත් එකයි දැන් ඉන්නේ උනුත් එකයි සේරුම පට්ටපල්ලොරු ඔටු මේ විරෝධතාකරුවන් අද පසරුවේ වර්ෂාව නොතකමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටි ආකාරයයි. පසරු 7ට පමණ පොලිසිය සහ කැරළි මර්ධන ඒකකයක්ව විරෝධතාකරුවන් විසිරුවා හැරීමට කටයුතු කළා. Thank you.
මේ අතර වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලා අද හැට නගරයේදී වතුකම්කරුවන් ඇතුළු පිරිසක්ද විරෝධතාවක් සිදු කළා. ඊට සහය පළ කරමින් හැට නගරයේ සියලු වෙළඳසැල් වසා තිබුණේ කළු කුඩි ප්‍රදර්ශනය කරමින්. මෙම විරෝධතාවට වතුකම්කරුවන් අමතරව කුලිරත සේවකින් වෙළඳසැල් හි සේවයේ නියුතු පුද්ගලයන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. විරෝධතාව හේතුවෙන් හැටන් නගරයේ රථ වාහන ගමනාගමනයටද බාධා සිදු වුණා. දෙමළ ජනතා සන්ධානයේ නමින් තම ප්‍රධානත්වයෙන් නවදේශපාලන පක්ෂයක් ආරම්භ කළ බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවි විග්නේශ්වරන් මහතා පවසනවා. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද යාපනය ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්. උතුරු පළාත් සභාවේ නිල කාලයේ අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන පසුබිමක දෙමළ ජනතා සභාව අද පෙරවරුවේ යාපනයේ නල්ලූර් නඩරාජා පරමේශ්වරී ශාලාවේදී රැස්වුණේ එම සභාවේ සභාපති උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන්, EPRLF පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, අනන්දේ ශශිධරන්, උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය සර්වේශ්වරන් ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක සාමාජිකයින් එක්ව සිටියා. ඒගොල්ලෝ කැමති විදිහට මම මගේ දේශපාලන ගමන දිගටම ගෙනියනවා. දෙමළ ජනතා සභාවේ අනුග්‍රහයෙන් වෙනම පක්ෂයක් හදන්න මම පටන් අරන් ඉවරයි. දෙමළ ජාතික අභිලාෂයන් දිනාගෙන අපේ ජනතාවගේ දේශපාලන, සමාජ සහ අධ්‍යාපන නිදහසක් දිනාගෙන මානව හිමිකම් ගරු කරන ඔක්කොම එකතු කරන් දේශපාලන වශයෙන් ඉදිරියට යන්න මේ පක්ෂය අවශ්‍ය වෙනවා. අලුත් පක්ෂය තමිල් මක්කල් කූට්ටණි නමින් නම් කරලා තියෙනවා. TMK කියලා කියන්නේ. TNA එක තමන්ගේ ප්‍රතිපත්ති වලට වැඩ කළා නම් මම මේ වෙනකොට විශ්‍රාම ගිහින් ඉවරයි. ඒත් TNA එක අලුත් පක්ෂයක් හදන්න ඕන කියන තැනට මාව ගෙනාවා. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන් මහතා කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී MK සිවාජිලිංගම් මහතා සඳහන් කළේ ප්‍රධාන අමාත්‍යවරයාට සහාය පළ නොකරන බවයි. දෙමළ ජාතික සන්ධාන නායකලා හරියට කරලා නැහැ. ආණ්ඩුවගේ පිටිපස්සේ යනවා. ඒක හරියට මිනිසුගේ අදහස් එළි දැක්වෙන්නේ නැහැ කියලා නේ එතුමා සෝචනාව. මම දැන් දෙමළ ජාතික සන්ධානයේ ඉන්නේ ප්‍රධාන පක්ෂ තුනක්. මම තෙලෝ පක්ෂයේ සභාපති. ඒකේ ඉන්නකන කියන වෙලාව දක්ගල කියලා පැනල යනවා නම් ඒකට මොනවද කරන්නව තියෙන්න ඕනේ? එතුමාගේ පක්ෂයට මම එකතු වෙන්නේ නැහැ කියලා තමයි කියලා තියෙන්නේ. දරුවන්ට එල්ල වී තිබෙන අභියෝග ජය ගැනීමේ කාර්ය රජයකට තනිව සිදු කිරීමට නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹදී අද පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින්. සමස්ත ලංකා වෘත්තීය දේශකයන්ගේ සංගමයේ 8 වැනි වාර්ෂික මහා සම්මේලනයේ අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැතුණා. මෙහිදී උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාද අදහස් පළ කළා. කටපාඩම් කරලා ඉහළ ලකුණු මට්ටමක් ලබාගෙන උසස් අධ්‍යාපන ආයතනවලට එන ශිෂ්‍ය ශිෂ්‍යාව විනය පිළිබඳව කාරණාවලදී ලෝකේ සෑම රටකටම වැඩිය විනය අතින් පහළම මට්ටම තියෙන්නේ අපේ රටේ. විශ්වවිද්‍යාල පුස්තකාලයට යන තහනම් වෙච්ච දරුවෝ ඉංග්‍රීසි භාෂාවෙන් වචනයක් කතා කරන්න තහනම් වෙච්ච දරුවෝ ඉන්නේ අපේ විශ්වවිද්‍යාල පද්ධතිය විතරයි. අවුරුදු දෙකමාරක් විතර කොළඹ නගරයේ සියලු වැඩ කටයුතු අඩපණ වුණා සයිටම් විශ්වවිද්‍යාලය නිසා. විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ 8ම දරුවන්ට හරියටම අවුරුද්දක් අහිමි වුණා. පෙරටේ උගත්ම බුද්ධිමතුන් ඉන්න ආයතනවල බිංදුවේ ප්‍රතිශතයේ ඉඳගෙන විභාගයට ලියන්න ඌමනායි කියලා උද්ඝෝෂණ කරන අය ඉන්නවා. අපි ළඟදී සමීක්ෂණයක් කරා. උපාධි සාතිකේ කුමක් වුණත් ඉංග්‍රීසි භාෂාවේ උසස් පෙළට ඒකක් තිබුණා නම් 91%කට රස්සා ලැබිලා තියෙනවා. සාමාන්‍ය පෙළට ඒකක් ලැබිලා තියෙනවා නම් 88%කට රැකියා ලැබිලා තියෙනවා. රාජ්‍ය විශ්වවිද්‍යාලවල දරුවන්ට අනාගතේ විශාල අභියෝගයක්. ඔබේ සභාපතිතුමා කතා කරන ගමන් කිව්වා ජනාධිපතිතුමාට ආරාධනා කරලා අපි මේ 8 වෙනි එකට පැමිණීම ගැන බොහොම සතුටුයි කියලා. මට මතකයක් නැහැ මීට කලින් ඒවට මට ආරාධනා කළාද කියලා. ආරාධනා කළා නැහනේ. අද රජයකට අනියම කරන්න පුළුවන්කමක් නැහැ. අරුවන්ට ඇති වෙලා තිබෙන අභියෝග ජය ගැනීමේ කාර්යය. අරුවන් සුරකිමු කියන විශේෂ ව්‍යාපෘතියක් ජනාධිපති කාර්යාලයේ පටන් ගත්තේ දරුවන් සුරකීම පිළිබඳ මේ රටේ ප්‍රශ්නයක් තිබෙන නිසා. මත්ද්‍රව්‍ය මර්ධනය සහ නිවාරණය පිළිබඳව ජනාධිපති කාර්යාලයේ විශේෂ ව්‍යාපෘතියක් පටන් ගත්තේ ඒ පිළිබඳව ප්‍රබල අභියෝගයක් දරුවන් ප්‍රමුඛ සමාජයට අද එල්ල වී තිබෙන නිසා. ඉරිදා දවස දහම් පාසල් අධ්‍යාපනය සඳහා සම්පූර්ණයෙන් වෙන් කරන්නට
නීතියෙන් චක්‍රලේක වලින් අනපනත් වලින් නොව එහි තිබෙන වටිනාකම මමත් ඔබත් සියල්ලම තේරුම් අරගෙන තිබෙන නිසා අත්‍යවශ්‍ය කටයුත්තක් ලෙස අපි රටේ හෙට දවස වෙනුවෙන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඉටු කරමුයි කියන ගෞරවණීය ආයාචනය මම ඔබ සියලු දෙනාගෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ධම්මෝ හවේ රක්කති ධම්මචාරි මිනිසුන්ට ධර්මයෙන් ජීවත් වීමෙන් තිබෙන යහපත් ප්‍රතිඵලය දරුවන්ට කියා දීම අද අත්‍යවශ්‍ය දෙයක් කියන බව ඔබ අප කවුරුත් දන්නවා මේ අතර අධ්‍යාපනයේ විශේෂ සමත්කම් දක්වන ගල්කිස්ස දකුණු කොළඹ විද්‍යා විද්‍යාලයේ දෙවින් ඉන්දුසර රත්නායක සිසුවාගේ අධ්‍යාපන කටයුතු උපහසු කර ගැනීම වෙනුවෙන් නවීන රෝද පුටුවක් ලබා දීම සහ රුපියල් ලක්ෂ 10ක මුදලක් පරිත්‍යාග කිරීම අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා ලෝක ප්‍රකට ලෝන්ලි ප්ලැනට් සංචාරක සංගරාව මගින් 2019 වසරේ ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කිරීම මෙරට සංචාරක ව්‍යාපාරයේ ලැබූ විශාල ජයග්‍රහණයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ආරලිය ගහමන්දිරයේදී අද පෙරවරුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. සුප්‍රසිද්ධ සංචාරක ප්‍රකාශයක් වන ලෝන්ලි ප්ලැනට් ප්‍රකාශයෙන් 2019 වර්ෂයේ ලෝකයේ සංචාරක ගමනාන්තයෙන් පළවෙනි තැනට නම් කරලා තියෙන්නේ ශ්‍රී ලංකාව. ඒ ගැන අපි ආඩම්බර වෙන්න පුළුවන්. මේක ආරම්භයක් විතරයි. අද අපි ඇති කරන අපනයන ආර්ථිකයේ ප්‍රධාන ස්ථානයක් ලැබෙන්නේ සංචාරක ව්‍යාපාරය. විශේෂයෙන්ම මේ සංචාරක ව්‍යාපාරයේ විශාල හෝටල් පමණක් නෙමෙයි, ගෙවල් වල නවාතැන් ගැනීම, කුඩා කඩසාප්පු මේ සියල්ලම ඇති කරගෙන ඉදිරියට යන්නේ. මීටත් වඩා මුදල් වියදම් කරන සංචාරක අපි ලබා ගත යුතුයි. අපි විශේෂයෙන්ම අපේ සංඛ්‍යාව එන සංඛ්‍යාව දිහා බලලා අපි වැඩියෙන්ම අපි ලැබෙන ආදායම කෙරෙහි තමයි අවධානය යොමු කරන්න තියෙන්නේ. අපේ සංස්කෘතික හා ස්වාභාවික ස්ථාන ඒ වගේම අලුත් අංග අපි ඇතුල් කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ අවුරුද්දේ අපේ හොඳම ගමනාන්තය නම් කිරීම අපේ සංචාරක ව්‍යාපාරයේ තවත් දියුණු කළා අපිට ලැබෙන ආදායම දෙගුණයක් කරන්ට අපි ඉලක්ක කරගමු කියලා ප්‍රකාශ කරා. අමාත්‍ය මණ්ඩලයේ තුල රෝ ඔත්තුකරුවන් ඇතැයි තමා විශ්වාස නොකරන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද තංගල්ලේදී ප්‍රකාශ කළා. මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකින්ගේ හමුවක් ඊයේ පසරුවේ පැවැත්වුණේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. කොළඹ විජේරාම පෙදෙසේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැය දෙකකට අධික කාලයක් මෙම හමුව පැවැත්වුණා. අද විශේෂ අවධානය යොමු වුණේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන නව ව්‍යවස්ථාව පිළිබඳ. මේක ඉතාම බරපතල ව්‍යවස්ථාවක්. මේ පරාජය කිරීම සඳහා සියලු පක්ෂ එකරාශි කරගෙන වැඩපිළිවෙළෙන් තමයි අද විශේෂයෙන් අවධානය යොමු වුණේ. දැන් තව දින දෙකකට පස්සේ උතුරුයි නැගෙනහිරයි දෙකේම පළස්සභාව විසිරුවලා. ඉතින් මැතිවරණයක සේයාවක්වත් නැහැ. ඒ නිසා මැතිවරණය දිනා ගැනීම සඳහා හෝ සටන ගැනට විශාල වශයෙන් අපි අවධානය යොමු කරා. දැන් ඇත්තටම රටේ බෙදුම් මිරක් නිර්මාණය වෙලා තියෙනවා. ජනවාරි වරුන් සහ පෙබරවාරි වරුන් අතර. ඒ නිසා පෙබරවාරි වරුන් වටා මුළු රටම එක්රස් වන වෙලාවක රාජ්‍යට ආදරය කරන හැම කෙනාම මම හිතන්නේ ඒ තීන්දුව එකතු වෙන්නට උනේ. උළුගෙඩි හෝ මාරෝලින් කුමන්ත්‍රණ වලින් බලය ලබා ගන්න එක මහින්ද රාජපක්ෂ සිරිතවත් ප්‍රතිපත්තියවත් නෙමෙයි. මේ අතර තංගල්ල හේනකඩුව විහාරස්ථානයේ පැවති ආබාධිත සහ විශ්‍රාමික රණවිරුවන් පිරිසකගේ ගණදෙවි පූජාවක් සහ දේව කන්නලව්වකටද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වුණා. මෙහිදී මාධ්‍යවේදීන් නගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ අමාත්‍ය මණ්ඩලය තුළ රෝ ඔත්තුකරුවන් නැතැයි තමා විශ්වාස නොකරන බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආබද්ධය සුදු වෙලා තරණ කරන්න මේ වෙනකොට තියෙන්නේ නැහැ. නැහැ, එහෙම දීදුව කරගෙන නැහැ. ආණ්ඩුව අලු කර්මුදයක් මුතු කරගෙන තියෙනව නේද ඉන්දියාවත් සමග රෝ ඔත්තුකරුවන් සම්බන්ධ? ආණ්ඩුව ඉතින් හැමදාම අර්බුදනේ. දැන් මහින්ද නරේ අරතුමා කියලා තිබ්බා රෝ සංවිධාන සම්බන්ධ. එයා එහෙම කියනවා නම් ඒ නම් ඉල්ලි කරන්න ඕන. මං හිතන්නේ රෝ එකත් එක්ක එහෙම සම්බන්ධයක් තියෙනවා. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදිහට මැතිවරණය ගෙනෙන්න කියලා යෝජනාවක් පාලනය කරනවා. එහෙම ඊට වඩා තියෙනනේ නීත්‍යානුකූල ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුව සම්මත කරගත්ත මැතිවරණයක් තිය යුතුයි කියලා. මේ ආණ්ඩුව ඒක කරන්නේ නැහැ. ඒකට බලන්න අද බලනටත් හාමුදුරුවෝ කිව්වා අනුනුකූල පැලැස්සේ ඉරබාරේ ඉන්න හාමුදුරුවෝ බලන්න ගියා. හාමුදුරුවෝ නායක ස්වාමීන් වහන්සේ නමක සූර ගලෙව්වා. වයසක අම්මා කෙනෙක් රෙද්ද ගලෙව්වා. ස්ටීෆ් එක මැදිහත්වය කළා තියෙනවා. මම හිතනවා මේ ගැන වහාම පරීක්ෂණයක් කරන්න ඕනේ. මේ යුද්ධ කාලේවත් එහෙම කරේ නැහැ. අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් රහස් ප්‍රකාශයේ සත්‍යයක් යැයි ඊයේ ඔහු කළ ප්‍රකාශයෙන් තහවුරු වන බව නාමල් කුමාර මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අම්පාර ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්.
ඊයේ මම දැක්කා ප්‍රවෘත්ති විකාශයක යනවා සරත් පොන්සේකා මහත්තයා කියනවා නාමල් කුමාරගේ පැටිගිරිය එළියට එයි තව ටික දවසක් යනකොට හොරාට කලින් කෙසල් කන පනිනවා කියන්නේ ඔන්නෝවට ඒකට හේතුව මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල් ප්‍රකාශවලදී ලබා දීලා තියෙනවා නාලක සිල්වා මහත්තයා සමග දේශපාලනික ළඟම හිතවත්කමක් පවත්වන කෙනා තමයි සරත් පොන්සේකා මහත්තයා කියලා මම එදා දුන්න ප්‍රකාශය පිළිබඳව සරත් පොන්සේකා මහත්තයා දන්නේ නැහැ ඒක මම රහස් ප්‍රකාශයක් ලබා දීලා තියෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැබැයි අද වෙනකොට මේ සරත් පොන්සේකා මහත්තයා කතා කරන වචනවලින් ඒක පිළිඹිබු වෙනවා කියන එක මට කියන්න පුළුවන් හැබැයි කියන්න ඕන විශේෂයෙන්ම මාධ්‍යයට මේ කේස් එකේ පිටිපැත්තෙන් ඉන්නේ සරත් පොන්සේකා මහත්තයා සහ තවත් පිරිසක් මම හිතනවා අධිකරු ජනාධිපතිතුමා මේ පිළිබඳව අවධානය යොමු කරලා එතුමා මේ පිළිබඳව කරුණු හොයලා බලයි කියලා අන්න එතුමා ඇහුවොත් මම කියන්නම් ඒ වගේම නාලක සිල්වා මහත්මයාගේ නීතිඥ මහතුරු ඊයේ දවසේ කතා කරා ඒ නීතිඥ මහතුරුන්ට කියන්න ඕන නීතිඥ සේවය රැකියාවක් විදියට කරන්න උත්සාහ කරන්න එපා ඒක වෘද්ධීය මට්ටමකට ගේන්න උත්සාහ කරන්න ඔබ ඔය කරන ප්‍රකාශ වලින් පේන්නේ නාලක සිල්වා මහත්තයාව බේරගන්න වෙන කිසිම තුරුම්පුවක් නැහැ ඒ නිසා නාමල්ගේ ජීවිතේ පසුවිපුරම් කරලා බලමු නාමල් කුමාර ගැන එහෙම විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි කියලා නාලක සිල්වා මහත්මයාගේ ලෝයස්ලා කියනවා නාලක සිල්වා මහත්තයා එතකොට රිවෝඩ් එකක් විදිහට රුපියල් ලක්ෂ 5ක් මට දෙන්නේ පොල් ගෑවටද කියලා මම අහන්න කැමතියි ගුවන් හමුදාවේ පීටි ෂෝට් එකක් ඇඳපු නැති කෙනෙක්ව ගුවන් හමුදාවේ සේවය කළ කෙනෙක් කියන එක මේ වෙලාවේ හංවඩු ගහන්න උත්සාහ කරනවා නම් ඒක මං හිතන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවටම කරන අපකීර්තියක් කෙනෙක් උත්සාහ කරනවා නම් මගේ ජීවිතේ පසුවිපරුම් කරලා මේ කෙනාව පිස්සෙක් කුජීතෙක් බවට පත් කරන්න උත්සාහ කරනවා නම් ඒක හිරගෙදරට යවලවත් කරන්න හම්බෙන්නේ නැහැ ඒක කරන්න පුළුවන් එකම ක්‍රමයයි තියෙන්නේ ඒ තමයි මාව මරලා දාන එක ඒකාබද්ධ විපක්ෂයේ සමගිය බෙදීමට කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා උත්සාහ කරන්නේ දැයි සැකයක් මතුවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ශිහාන් සේමසිංහ මහතා ඊයේ කළ ප්‍රකාශයට කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා අද පිළිතුරු ලබා දුන්නා. ඒ කළුතර ප්‍රදේශයේ පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ තීරණාත්මක අවස්ථාවේදී මොකද්ද මේ නටන්න හදන නාටකම? මොකද එතකොට වෙල්ගම ඇමතුමා මෙහෙම හැසිරෙද්දි එතුමාගේ ජේෂ්ඨත්වයට තවදුරටත් ගරු කරන්න පුළුවන්ද කියලා අපිට කාරණාවක් මතුවෙනවා. අනික කණ්ඩායමේ සමගිය බිඳින්න වෙල්ගම ඇමතුමා හදනවාද කියන සැකයක් තියෙනවා. අනේ සුදු මහත්තයෝ, ඔයා ජේෂ්ඨත්වයට සලකන්නේ ඉස්සෙල්ලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉන්නවනේ ඔයාට ජේෂ්ඨෙක් චන්ද්‍රසේන ඇමතුමාට ඉස්සර සලකන්න. ඔයාගේ වැඩේ මේ කොළඹට ඇවිල්ලා නායකින්ට වැරදි කියන එකනේ ඔයා හැමතිස්සෙම කරන්නේ. අනිත් එක තමයි ජනබල මෙහෙයුමක් කරා මේ සුදු පුතා කිව්වා එයා බාර ගන්නවා කියලා ඔකමට වතුර දෙන්න මිනිස්සුන්ට යන්න බාත්รูම් කක්කුස්සි මේ ඔක්කොම දානවා කියලා කිව්වා අන්තිම වතුරත් නැහැ බාත්รูම් කක්කුස්සිත් නැහැ මිනිහාගේ ෆෝන් එක ඕෆ් කළා මිනිහා පැනලා ගිහිල්ලා එයා ගමේ යන්නේ නැතුව මෙහාට වෙලා කිසි දෙයක් නෙමෙයි කරන්නේ ඔය එක එක නායකයින්ට කේලම් කියන එක පමණයි අනිත් එක තමයි සිරිසේන මහත්තයා මේ රටේ ජනාධිපතිතුමා හැටියට පත් වුණාම ඉස්සෙල්ලම පෝස්ටර් එකක් ගැහුවේ ඔය අපේ සුදු පුතාවයි එයාගේ තාත්තාවයි සිරිසේන මහත්තයාගේ ෆොටෝ තුනම ගහලා පෝස්ටර් එක මයි ළඟ තියෙනවා. අනේ මං කියන පුතා නායකයින්ට නැත්තම් නාමල් බබාට කේලම් කියක් කියා ඉන්නේ නැතුව ඔයා අනුරාධපුරයට ගිහිලා චන්ද්‍රසේන මහත්තයත් එක්ක ඉඳලා වැඩ ඉගෙන ගන්න. හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ පැවති ඒකාබද්ධ විපක්ෂ නායක හමුවෙන් අනතුරුවද මේ සම්බන්ධව අදහස් පළ වුණා. මේ වේගම මහත්තයා මාධ්‍යයට ප්‍රකාශ කරන ඔබතුමා ගැන ලොකු ලිස්ට් එකක්. යාපනයේ පුස්තකාලේ ගිනි තියන සම්බන්ධයයි කැස්පාවේ විවිධ දේවා සම්බන්ධ ඔය මන චෝදනා කරත් අපේ රටේ ජනතාව ගාමිණී ලොග්ගේ කවුද කියලා දන්නවා ප්‍රතික්ෂේප කරන්නේ නැද්ද ඒ කිව්ව කාරණා ඒව සියල්ලම ප්‍රතික්ෂේප කරමින් දැන් මහජන මර ඡන්ද දෙන්නේ දැන් මේ වේදම් මහත්තය ඇවිල්ලා කර්මවත්තක් ගහන්න පුළුදානම් වෙනවා මම එතුම මම දැක්ක ඊයේ එතුමගේ අදහස ප්‍රකාශ කළාද මොනේ අපි ඒ ගැන යමක් කියන්නේ නැහැ දැන් එතුමා කිව්වා කෙලින්ම ඒකපති විපක්ෂේ කණ්ඩායම ලේත් දෙවරිලා තියනවා කියලා නෑ ඒ ගැන මම මොනක්වත් කියන්නේ නැහැ ඒක රටේ ජනතාව තීන්දුව කරයි තීන්දුව කරන්න වෙන දවසක මේ අතර පූණ්ඩලෝයේ ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සීබී රත්නායක මන්ත්‍රීවරයාගෙන් අදහස් විමසා සිටියා. ඒකපති පක්ෂයේ තියෙන අර්බුදය මොකක්ද? කිසි අර්බුදයක් නැහැ. වෙල්ගම මන්ත්‍රීවරයා දිගින් දිගටම පක්ෂයේ ප්‍රබල සමාජිකත්වය සහ ඉදිරි ජනාධිපතිවරණ ප්‍රතිවර්තනය ගැන විවේචනය කරනවා. මොකද මේක ඇත්තම බලද්දි මේකෙදී දැනගන්න ඕන අපි ඉන්න සීමාව මොකද්ද කියලා. දැන් අපේ රටේ ප්‍රාන්තයක ගියා ඌරුවෙක් පිට නැගලා. නැගලා යනකොට චිරුවන්ට පාර දෙපස ඉන්න බුදුනාම වැඳ නමස්කාර කෙරුවා, ආචාර කෙරුවා. ඉතින් රජුරන් මේ දේ කරනකොට අර ඌරුවා හිතුවා ඌරුවට තමයි මේ ආචාර කරන්නේ කියලා. පස්සේ රජුරෝ නැතුව ඌරුවා ගියාම ඌරුවට උන දේ අපි කවුරුත් අහලා තියෙනවා. නාවලපිටියේ දොළොස්බාගේ පෙනිලන් ජනපද ප්‍රදේශයේදී පුද්ගලයෙකුට අවස්ථා දෙකකදී තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.
නාවලපිටිය දොළොස් භාගයේ පෙනිලන් ජනපදයේ වෙළඳසැලකදී ඊයේ පස්වරුවේ එහි හිමිකරු සහ තවත් පුද්ගලයෙකු අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව අදාළ පුද්ගලයා වෙළඳසැල් හිමිකරුට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා. ආරවුල බේරීමට පැමිණි වෙළඳසැල් හිමියාගේ බිරිඳටද අදාළ පුද්ගලයා එහිදී තියුණු ආයුධයෙන් පහර දී ඇති අතර සැකකරු එම ස්ථානයෙන් පලා ගොස් තිබුණේ ආසන්නයේ නවතා තිබූ යතුරු පෙද්දියක්ද පැහැර ගනිමින්. පසුව කැපුම් තුවාල ලැබූ වෙළඳසැල් හිමියා ත්‍රිරෝද රථයකින් රෝහලට රැගෙන යමින් සිටි අවස්ථාවේදීද සැකකරු යතුරු පෙදියෙන් පැමිණ ත්‍රිරෝද රථය හරස්කොට යලිත් වරක් තුවාලකරුට තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදු කර තිබෙනවා. එම අවස්ථාවේ ත්‍රිරෝද රථයේ ගමන්ගත් වෙළඳසැල් හිමියාගේ දරු දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු පලා ගොස් දිවි බේරාගෙන ඇති අතර පොලිසිය පැවසුවේ සැකකරු තුවාලකරු සිටි ත්‍රිරෝද රථය ඒ අසල ප්‍රපාතයකට පෙරලා දමා ඇති බවයි. මෙලෙස මියගිය දොළොස් භාගයේ පෙනිලන් ජනපදයේ පදිංචි එස්.ජී. දයාරත්න නම් 62 තිදරු රුපියෙක්. සිද්ධියෙන් තුවාල ලැබූ ඔහුගේ බිරිඳ මෙවන විට පොලිස් ආරක්ෂාව යටතේ නවලපිටිය දිස්ත්‍රික් මහරෝහලේ ප්‍රතිකාර ලබනවා. පොලිසිය පැවසුවේ මීට මාස කිහිපයකට පෙර අදාළ වෙළඳසැල කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන අපමත මුදාහැර සිටි 22 පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි. පඩේ කඩපේකට මා බුරුට අහු කරේ වැඩිදි මිනිස්සුත් එක්ක හැප්පෙන්න ආවේ කියලා. එහෙම තමයි ඔය හැම වෙලාවෙම කීටි හිටියේ. මම කුඩු ගානවා, ගන්නේ ගානවා කොහොම දන්නවද? අද යනවා හෙටේදී. ගියපාර ඔච්චර දෙයක් විලා මගදී නවත්තරවත් මම වචනයක්වත් කියවන්නේ උට. නීතිය හැමදේම කරයි කියලා බලන් ඉන්න. අස්සෙන් නේද? පිළිහිල්ලක් කොහොමද ඌ කඩේ කැඩුවා කියලා. බල්ලෝ දාපෝ බල්ලෝ නෙවෙයි හොයාගෙන ඉදී. සිද්ධීන් පසු පලාගිය සැකකරු අද අලුයම් කාලයේ බෙරවිල ප්‍රදේශයේ නිවසක සැඟව සිටියේදී අත්අඩංගුවට ගැනුණු අතර පොලිසිය පැවසුවේ ඔහු පලා යමින් සිටි අවස්ථාවේ දොළොස් භාගයේ ප්‍රදේශයේ නිවසකට පැන 53 කාන්තාවක්ද දූෂණය කර ඇති බවයි. මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රී 12ට පමණ වීරකැටිය උඩයාල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් 39 දෙදරුපියෙකු මිය ගියා. අවමංගල්‍ය නිවසකට ගොස් නැවත නිවස බලා යමින් සිටියේදී අදාළ පුද්ගලයා මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේම පදිංචි 43 පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෞද්ගලික ආරවුලක් මුල් කරගෙන මෙම ඝාතනය සිදු ඇති අතර පොලිසිය පැවසුවේ වෙඩි තැබීමට සම්බන්ධ තවත් සැකකරුවෙක් සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි. පරිසරය සම්බන්ධ බොහෝ ගැටලුවලට විසඳුම් සෙවීම අසීරු වී ඇත්තේ දේශපාලනඥයින්ගේ අමනෝඥ ක්‍රියාකලාපය හේතුවෙන් බවට සුරකිමු ශ්‍රී ලංකා ජාතික සංවිධානය චෝදනා කරනවා. එහි සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් මේ චෝදනාව එල්ල කළේ එම සංවිධානය කොළඹදී සංවිධාන කර තිබූ සම්මන්ත්‍රණයකදී. සරත් පොන්සේක මහත්මයා සම්බන්ධව කතා කරන්න ගියහම පස්සේ එතුමා අපිත් එක්ක වෛර සහගත වුණා. දැන් සිංහරාජ අලි දෙන්න මෙලහකටත් මරලා අපි ඇත්තා. අර සල්ලාලියෝ දෙන්නෙක් වගේ සරත් පොන්සේකයි පාවිච්චිවර ප්‍රමයි ගිහිල්ලා එවුන් දෙන්න අර සත්තු දෙන්නට වඩා කිපිලා මුන් දෙන්න අරන් ගිහින් මරලා දාන්න හදනවා. සරත් පොන්සේකත් එක්ක කතා කරනවා යන්න ඕන T56ක් වගේ අරගෙන. දැන් මේ ඊයේ පෙරේද හමුදාකාරයේ එකපාරට මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා කිසිම හික්මීමක් නැතුව දැන් මිනිහා හිතනවා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් මේ විදියට කියලා. ඉතින් අපි නිහඬව ඉන්න ඕනද? අවුරුදු 5කට බාරකාරත්වයේ පවරන මේ රටේ පාලකයා තීරු කරනවා, ඇමතිවරයා තීන්දුව කරනවා අරුවක් කාරුවට කියලා කුණු දාලා දාස් ගණන් මේ රටේ තියෙන ජෛව විද්‍යාව විනාශ කරනවා. අපට හරිතවාදී කියලා දිනුන අමතිවරු ඒ ඇමතිවරයා සරමනන් දින්නේ අපිත් ලැජ්ජයි මිසොත් කඩේ ගියා. සිංගප්පූරු ගිවිසුම ගහලා මේ රට කුණු අපද්‍රව්‍යයන් මේ රට එනවයි කියන එක පිළි අරන් තියන මේ රජය. හැබැයි ඒ සඳහා දැන්වත් නම්ශීලී වෙලා ඒක නතර කරනවා කියලා අදහසකට අවිල නැහැ. අපට සැකයි අරුවක් කාරු හදන්නේ ඒකට කියලා. අපට සැකයි දැන් අර රේල් පාර හදන්නේ අරුවක් කාරුවට ඒක කියලා. පුත්තලම කලපු තීරයට අයත් සේරක්කුලිය කලපුවේ ජලය මඩ පැහැගැන්වීම හේතුවෙන් දෙහිවරින් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ ඉදිකරමින් පවතින අරුවක්කාරු කසල අංගණයෙන් ගොඩබිමට මුදාහැරි ජලය කලපුවට ගලා එමින් බිම තත්ත්වය උද්ගත වෙති බවයි. පුත්තලම සේරක්කුලිය කලපුවේ ජලය මඩ පැහැගැන්වී ඇති බවට ලද තොරතුරකට අනුව අප එහි ගොස් ඒ පිළිබඳව සොයා බැලුවා. එහි ගිය අපට දැකගත හැකි වූයේ කලපුවේ ජලය තද රතු පැහැයට හුරු පැහැයක් ගෙන ඇති ආකාරයයි. කලපුවේ සිට මීටර් 200ක පමණ දුරකින් අරුවක්කාඩු කසලංගණය පිහිටා ඇති අතර මේවන විට එහි ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ ඊයේ ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් කසල අංගණයේ ක්‍රැසූ ජලය ගොඩබිමට මුදාහැරීමට අදාළ ඉදිකිරීම් සමාගම කටයුතු කර ඇති බවයි. ඊයේ රාත්‍රිය ඔය පැය කීතර රස්සක් වැහලා ඒකට දරා ගන්න බැරි පිළිවෙලට වතුර ස්ටොක් එකක් වෙලා තියෙනවා. එතන තිබිච්ච ටැංකි කඩාගෙන අන්නේ වතුර පාර දැන් ඇවිල්ලා තියෙනවා. මේ වතුර මේ හේතුවෙන් කලපුවේ දිවිවරින් සහ ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවකට පත්ව සිටිනවා.
අපේ ගමේ ජනතාව එතන මුත්තු කොටු හදනවා මාළු ඇති කරනවා මේ යන වතුර කලපුවට එකතුනාව මත්ස්‍යින්ට හානි වෙනවා එයාලගේ ඉංජිනේරුවෙක් කියනවා සෝරි සෝරි කියලා එයාලා සෝරි කියපුවම මේ මාළුන්ට එන විනාශය ඇති වෙනවා මුළු ලංකාවටම බෙදෙන ලුණු වල අනාගතය තමයි මේ අපිට පේන්න තියෙන්නේ අප මේ සම්බන්ධයෙන් ගණපද ද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජයවිලාල් ප්‍රනාන්දු මහතාගේ නිමසීමක් කළා ඒගොල්ලෝ මොනවාම් හේතුවෙන් හරි කලපුවට ඩිස්චාර්ජ් කරලා තියෙනවා අර ඒත් කරනකොට එකතු වෙන වතුර එතන පොඩි ප්‍රශ්නයක් ඇත්තරම තියෙනවා නමුත් ඒක කොන්ත්‍රාක්ට් දැන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා මාත්‍යංශ පැත්තෙන් ඒකට ඒගොල්ලන්ගේ නිදහසට කාරණා කඩවලා තියෙනවා දේශීය පොත් කිහිපයක් සමගින් රටවටා හිරු දිවයිනේ නිරිතදිග කොටසට බලපා ඇති වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට දිනේත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා මේ අතර මධ්‍යම කඳුකර ප්‍රදේශයට දැහැලෙන වර්ෂාවත් සමග වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීය දොරටු දෙකක් අද ප්‍රස්වරයේ විවෘත කෙරුණු අතර දැදුරුව ජලාශයේ වාන් දොරටු පහක් සහ තබ්බෝව ජලාශයේ වාන් දොරටු දෙකක්ද මේ වන විට විවෘත කර තිබෙනවා කොළඹ වහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගයට කඩාවැටීමේ අවදානම් සහිත ගස් ඉවත් කිරීමට පියවරගෙන ඇති අතර ඒ හේතුවෙන් හෙට පෙරවරු 9 සිට මාර්ගයේ ගමනාගමනයට බාධා සිදුවිය හැකි බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ට දැනුම් දෙනවා මඩකලපුව වෙල්ලාවලි ප්‍රදේශයේ අලිගම් වැදීම වැළැක්වීම වෙනුවෙන් තල්වැටක් ඉදිකිරීම සඳහා යෝජනා වී ඇති අතර ඊට එක් පාර්ශ්වයකගේ විරෝධය එල්ලවීමත් සමග එය නවතා දැමුණා සමසාධක හමුදා රාජකාරි සඳහා මාලි රාජ්‍යයට පිටත්වීමට නියමිත යුද හමුදා බටපිරිස් මේ දිනවල උතුරු උතුරුමැද හා නැගෙනහිර පළාත් කේන්ද්‍ර කරගනිමින් යුද අභ්‍යාසයක නිරත වන අතර මේ ඔබ දකින්නේ ඔවුන් අදත් සිය පුහුණු වීම සිදු කරන ආකාරයයි ජාතික ශිෂ්‍යබට හර්මන් ලෝස් කඳුරේ විසිර යෑමේ උත්සවය රන්ටබේ ජාතික ශිෂ්‍යබට පුහුණු මධ්‍යස්ථානයේදී ඊයේ පැවති අතර මෙවර එහි සමස්ත ශූරතාව මහනුවර ශාන්ත සිල්වස්තර විද්‍යාලයේ හමුදා ශිෂ්‍යබට කණ්ඩායමටත් අනුශූරතාව කඳානද මැසිනොත් විද්‍යාලයටත් හිමි වුණා හිටපු ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා සහ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ නමට එවන ලද පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් දෙකක් සොයා ගැනීමට හැකි වූ බව ඇමරිකානු බුද්ධිංශ පවසනවා. නිව්යෝක් ටයිම් වෝන ගොඩනැගිල්ලේ අන්තර් ලිපි හෝමාරු මධ්‍යස්ථානයක් වෙත ලැබී තිබූ අදාළ පාර්සල් පරීක්ෂා කරන අතරතුර පුපුරණ ද්‍රව්‍ය බවට හඳුනාගෙන ඇති අතර ගොඩනැගිල්ලේ සියලු පිරිස් ආරක්ෂිතව ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. එම ගොඩනැගිල්ලේ පිහිටි CNN ප්‍රවෘත්ති කාර්යාලයටද පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් ලැබී ඇති අතර එම පුවත් සේවයේ වාර්තා කළේ තම සියලු සේවකයන්ද ගොඩනැගිලි පරිශ්‍රයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවයි. මේ සමග ලෝපුරා පිහිටි CNN කාර්යාලය සෝදිසි කිරීමකට ලක් කළ බවද CNN සභාපති ජෙෆ් සක පවසනවා. පුපුරණ ද්‍රව්‍ය හමුවීමත් සමග ඔබාමාගේ සහ ක්ලින්ටන්ගේ නිවාසවල ආරක්ෂාව තර කර තිබෙනවා. ඉතාලිය රෝම අගනුවර උමං දුම්රිය ස්ථානයක විදුලි පඩිපෙළක සිදු වූ කාර්මික දෝෂයක් හේතුවෙන් පුද්ගලයන් 20 දෙනෙකු තුවාල ලැබුවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ විදුලි පඩිපෙළ කාර්මික දෝෂයට ලක්වීමට පෙර තුවාල ලැබූ පුද්ගලයන් බීමත්ව ඒ මත දඟලමින් සිටීම මෙම අනතුරට හේතු විය හැකි බවයි. එංගලන්ත කණ්ඩායම එරට එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දරුණුම පරාජයට ඇද දමමින් දෙරට අතර පස්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 219ක ජයග්‍රහණයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. මෙම ප්‍රතිඵලයෙන් තරගාවලියේ තීරණයට බලපෑමක් සිදු නොවුණත් ඉදිරි තරග සඳහා කණ්ඩායමට හොඳ මානසික ශක්තියක් හිමි වූ බව නායක දිනේෂ් චන්දිමාල් සඳහන් කළේ තරගෙන් අනතුරුව ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. තරගාවලිය පැරදිලා තමයි ආවේ. නමුත් අපි අද තරගයට එන්න කලින් හැම වෙලෙම සාකච්ඡා කරේ අද තරගයේදී දක්ෂතා අතරට ඇවිල්ලා T20 තරගාවලියට සහ ටෙස්ට් තරගාවලියට කොහොමද ඒ කොන්ෆිඩන්ස් එක අරගෙන යන්නේ. ඉතින් ඇත්තම සන්තෝෂයි ටෙස්ට් කණ්ඩායමේ 3 දෙනෙක් ලකුණු අතරට ආවේ. බලාපොරොත්තුෙන් ඉන්නවා ඊළඟ තරග මේ අතර ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් නිර්මාණය කෙරෙනු නවතම ගීතයක් ගායනා කරමින් ඊයේ තරගයේ ජයග්‍රහණය සමරන අයුරු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙක් සිය සමාජ ජාල මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණා. ටීම් සෝන් එකක් අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එක සිං කරනවා හැම මැච් එකක් දින්නෙන් පස්සෙම. ඒක අද
ඉඳන් පටන් ගන්නවා අසුන් කල්ලාර තමයි මේකේ මියුසික් කරේ චරිත් ලිරික්ස් කරා thank you very much guys සුබ රාත්‍රියක්.